මම එකයි කිව්වේ අනිත් කෙනත් ගායනා කරලි වල බලනම මගේ ලකුණු හත මම ලබා දෙනවා කියලා ඉවරන අතටම ඉතින් ඔහුගේ ගායනය හොඳයි ගායනය හොඳයි ඉඳ තමයි මොකද සාමාන්‍යයෙන් මම ගීතයක් මම හුඟක් වෙලාවට මැද හරියක් වෙනකම් මම අහගෙන ඉන්නවා නමුත් කෙනෙක් හරියට ගායනා කරනකොට ඒක චුට්ටක් නිකන් අර මුලින් කියන්න පුළුවන් ඒක මෙහෙම අය කියවෙනවා කියන එක ඉතින් මට ඒ කන්ෆිඩන්ස් ඒ තිබ්බින්ද මගේ ලකුණු හත මම ලබා දුන්නා රුවන් මේ සංසන්දනයේදී දැන් ඔබ ඉන්නේ කොතනද අනිවාර්යෙන්ම සංජීවක පැත්තේ ඒක ස්ථිරයි සංජීවට සංගීත පසුබිමක් තියෙනවා ඔයා ඔරියන්ටල් පැත්තේ ගොඩක් සංගීත පැත්තේ ඉන්න කෙනෙක් ඔබ වෙනත් රැකියාවක් කරාට ඇඟි පුතේ ඔයාට හොඳ මියුසික් එකක් තියෙනවා සංගීතයක් තියෙනවා ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මොකද මේ වගේ ගීත ඔයා සාමාන්‍ය තරුණෙක් ඈ කොල්ලෙක් ගොඩක් අද විවිධ ජොන්රස් අලුත් ගීත ගණනාවක් අද ලෝකෙට එනවා ලංකාවේ ගත්තොත් දවසකට ගීත සෑහෙන ප්‍රමාණයක් සාරංග එළියට එනවා රිලීස් වෙනවා ඉතින් සමහරවිට අපිට හිතෙනවා මේ අලුත් ගීතවලට තරුණ අයගේ ඇල්මත් එක්ක මේ පරණ ගීතවලට මොකද්ද මේ වෙන්න යන්නේ කියන එක නමුත් අපි මතක තියාගන්න ඕනේ පරණ ගීත ගත්තොත් අපේ ජීවිතයේ ලේවලට බද්ධ වෙලා තියෙන ඒ සංගීත ඒ වචන ඒ මෙලඩිස් ඒව අපිට අමතක කරන්න බෑ. ඉතින් මම සංජීව සන්තෝෂ වෙනවා. ඔයා මේ ගීතයට සම්පූර්ණ ලොකු සාධාරණයක් කරා. ඉතින් මම හිතනවා හිරු ස්ටාර් වේදිකාව ඉස්සරහට යනකොට මම හිතනවා ඔයාගෙන් අපිට ඇහිච්ච නැති අපි අර ආදරය කරපු ඒ කාලේ ගීත ගොන්නක් මම හිතනවා ඔයාගේ හඬින් අහන්න පුළුවන් වෙයි. ඉතින් සුබ පතන පුතේ God bless you. හිරු ස්ටාර් සංජීව ඉදිරි තරග වටේට එද්දි තව මොනවාද වැඩි දියුණු කරගත යුතු? කමන්නේ නේ කිව්වට සංජීව කියන්නේ මට හිතනවා තව ඔබ ගීතය ඇතුළට යන්න ඕනේ ගීතයේ තනුව හරියට තව ග්‍රහණය කරගන්න. ඔබ ඔබ මේ දෙදෙනාගෙන් ගත්තම මම ඔබ ඉදිරියෙන් තියෙනවා. නමුත් මට තව තව ඕනේ ඔබෙන් මම හිතනවා ඔබට පුළුවන් ඔබට හැකියාව තියෙනවා. ඔබට අවබෝධයක් තියෙනවා. තව මේ දැමේ මගේ නාමිලි ගත්තත් තව අපිට යන්න තියෙන නෝට්ස් ගොඩාක් තියෙනවා මේ ගීතය ඇතුලේ. තව රහ කරන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් එක්ක. නමුත් මම හිතනවා මේ පළවෙනි වටේනේ දැන් අපි තාම අඩිය තිබ්බා විතරයි වේදිකාවේ. නමුත් තව ඉදිරියක් එහෙමම තියෙනවා. ඔයා ගොඩක් දේවල් ඉගෙන ගන්නේ මේ තැන ගැතුලකදී.